සුබ දවසක් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා SL Job Guidance YouTube channel එකට. ඉතින් ඔය අපේ channel එකේ දෙකටම එකතුලා හිටියොත් රජයේ ගැසට් කරන අලුත්ම රැකියාව පිළිබඳ තොරතුරු වැඩි ඉක්මනින්ම දැනගන්න පුළුවන්. අද අපි මේ වීඩියෝ එකේ ඔයාලට අරගෙන ආවිලා තියෙන්නේ කණිජ තෙල් නීතිගත සංස්ථාවේ තියෙන පුරප්පාඩු දෙකක් පිළිබඳව. ඉතින් මේ පුරප්පාඩු වලට කොහොමද අයදොම් කරන්නේ? මොන වගේ සුදුසුකම්ද අවශ්‍ය වෙන්නේ කියන කාරණාවන් පිළිබඳව මේ වීඩියෝ එක අවසන් වෙනකන් හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් අපේ channel එකේ දැනටමත් රැකියා අවස්ථාවන් බොහොමයක් පිළිබඳව සම්පූර්ණ විස්තරයන් සාකච්ඡා කරලා තියෙනවා. ඔයාලට අපේ වීඩියෝ ලිස්ට් එකට ගියොත් සම්පූර්ණ විස්තර ඔයාලට සුදුසුකම් තියෙන තවත් රැකිය අවස්ථාවන් වලට අයදුම් කරන තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මේ තනතුරු සඳහන් වෙන්නේ ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය ඇබෑරතු විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාවේ පහත සඳහන් තනතුරු සඳහා බඳවා ගැනීම පිණිස ශ්‍රී ලංකා පුරවේසියන්ගෙන් අයදුම්පත් කැඳුනු ලැබේ. ඉතින් වීඩියෝ කැමරා ශිල්පී B3 කින ශ්‍රේණිය සහ නිශ්චල ඡායාරූප ශිල්පී B3 කින ශ්‍රේණිය සඳහා තමයි මේ තනතුරු දක්වලා තියෙන්නේ. ඉතින් මේ තනතුරු සඳහා ඉමෙන වැට ප්‍රමාණය රුපියල් 87600ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ පත්වීම් ස්ථිර පදනම් මත තමයි තෝරාපත් කර ගැනීම සිදු කරනු ලබන්නේ. අපි බලමු මේ තනතුරු සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා. අපස උසස් පෙළ විභාගයෙන් විෂයන් දෙකක සාමාර්ථය සමග අදාළ ශාස්ත්‍රයේ අවුරුදු 4ක පළපුරුද්දක් තිබිය යුතුයි. නැතහොත් අපස සාපෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසේන සම්මාන දෙකක් ඇතුළු විෂයන් 6ක් සමත් වී තිබීම හෝ ඒ හා සමාන අන් සුදුසුකමක් සමග අදාළ ශාස්ත්‍රයේ අවුරුදු 8ක පළපුරුද්දක් තිබිය යුතුය. අයදුම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 35ට නොවැඩි විය යුතුය. ලිඛිත සහ වෘත්තීය පරීක්ෂණයකින් සමත් විය යුතුය. ඉතින් මෙන්න මේ කියන කාරණාවන් තමයි මේ තනතුරු සඳහා සුදුසුකම් විදිහට සඳහන් කරලා තියෙනවා. වීඩියෝ කැමරා ශිල්පී තනතුරුට අදාළ වෙන කාර්යයන් මොනවද කියලා. ආංගික වීඩියෝ කැමරා භාවිතයෙන් එහි මූලික නඩත්තු හා මනා ක්‍රියාකාරීත්වය පිළිබඳ වග බලා ගැනීම හා එය භාවිතයේ වෘත්තීය මට්ටමේ වීඩියෝ පටිගත කිරීම. ආංගික වීඩියෝ නිෂ්පාදන සම්බන්ධව වීඩියෝ කැමරා ත්‍රිපාද, කැමරා කාච, AD ඇඩැප්ටර්ස්, වීඩියෝ රැහන් ආදී මනා ක්‍රියාකාරීත්වය හා පැවැත්ම පිළිබඳ වග බලා ගැනීම, අදාළ වීඩියෝ පිටපත් වෘත්තීය මට්ටමින් ගබඩා කර ගැනීම හා වීඩියෝ පසු නිෂ්පාදන කටයුතු පිළිබඳ වගකීම දැරීම අමතර විශේෂ කාර්යයක් ලෙස සලකනු ලැබේ. ඉතින් තව විශේෂ කරුණක් පහත සඳහන් කරලා තියෙනවා. පහත සඳහන් කරුණු පිළිබඳව ඇති අවබෝධය සහ අමතර සුදුසුකම් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ. පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයකින් රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍ය සම්බන්ධයෙන් ලබාගත් මාස 6කට නොඅඩු න්‍යායික හා ප්‍රායෝගික අධ්‍යයන කාලයක් සහිත ඩිප්ලෝමා හෝ වෘත්තීය මට්ටමේ සහතික පත්‍ර පාඨමාලාවක් හදාරා තිබීම, රූපවාහිනී චිත්‍රපට මාධ්‍යන්ට සම්බන්ධ පිළිගත් ආයතනික සමාජිකත්වයේ ලබා තිබීම, ආංගික වීඩියෝ තැටි වර්ගවන DV, DV Cam Pro, පරිගණක චිප් ආදී පිළිබඳ අවබෝධය හා ඒවායේ සුවිශේෂතා පිළිබඳ අවබෝධය, වීඩියෝ ආලෝකකරණය හා ඒ ආශ්‍රිත ආලෝකකරණ උපකරණ පිළිබඳ මනා අවබෝධයක් තිබීම, රූපවාහිනී චිත්‍රපට මාධ්‍යයේ පසු නිෂ්පාදන කටයුතුවල වෘත්තීය මට්ටමේ අත්දැකීම් සහිත වීම, වීඩියෝ රූපරාම වර්ග, රූපවාහිනී තාක්ෂණික පිටපත් කියවා ඒ අනුව ස්වාධීන අංකික වීඩියෝ කැමරා මෙහෙයවීමේ හැකියාව, අවශ්‍ය අවස්ථාවන්හිදී ඉංග්‍රීසි භාෂාවෙන් වැඩගිරීමේ හැකියාව, සාමූහික කණ්ඩායම් වැඩගිරීමේ හැකියාව කියන කාරණාවන් මේ වීඩියෝ කියන තනතුරට අදාළ වන කාර්ය ශාස්ත්‍රයන් විදිහට සඳහන් කරලා තියෙනවා. අපි බලමු ඡායාරූප ශිල්පී තනතුරට අදාළ වන කාර්යයන් මොනවද කියලා. ආංකික නිශ්චල කැමරා භාවිතා කිරීම හා මූලික නඩත්තු පිළිබඳ අවබෝධයක් තිබීම සහ අංකික නිශ්චල කැමරා භාවිතයෙන් වෘත්තීය මට්ටමේ ඡායාරූප ගැනීම, අංකික කැමරා කාලීනව නඩත්තු කිරීම හා පැවැත්ම ආරක්ෂා කර ගැනීම සහ ඊට අදාළ කැමරා කාච, කැමරා බැටරි ඇඩැප්ටර්ස්, කැමරා ත්‍රිපාද ආදී කැමරා උපකරණ පිළිබඳ අවබෝධය හා ඒවායේ මනා පැවැත්ම ආරක්ෂා කර ගැනීම, සංස්ථාව හා සම්බන්ධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන හෝ බාහිර ආයතන සම්බන්ධ නිශ්චල ඡායාරූප ගැනීම හා එම ඡායාරූප සංස්කරණය, මුද්‍රණය අදාළ CD තැටි ගබඩා කිරීම සම්බන්ධ සියලු කාර්යයන් කිරීම, සංස්කරණය කරනු ලැබුව ඡායාරූප සහිත සැකසීම හා ඊට අදාළ කටයුතු වෘත්තීය මට්ටමින් සිදු කිරීම. එවැගේම තව විශේෂ සඳහනක් දක්වලා තියෙනවා. පහත සඳහන් කරුණු පිළිබඳව ඇති අවබෝධය සහ අමතර සුදුසුකම් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ.
අංකික නිශ්චල ඡායාරූප හා ආශ්‍රිත පරිගණක භාවිතා කිරීමේ හැකියාව විශේෂයෙන් Photoshop මෘදුකාංගය භාවිතා කිරීමේ හැකියාව පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයකින් රූපවාහිනී හෝ ගුවන්විදුලි මාධ්‍ය සම්බන්ධයෙන් හෝ ඡායාරූපකරණයේ පිළිබඳ ලබාගත් මාස 6කට නොවැඩු අධ්‍යන කාලයක් සහිත ඩිප්ලෝමා හෝ වෘත්තීය මට්ටමේ සහතිකපත් පාඨමාලාවක් සාර්ථකව නිමකර තිබීම ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කිරීමේ හැකියාව සාමූහික කණ්ඩායම් වැඩ කිරීමේ හැකියාව කියන කාරණාවන් මේ ඡායාරූප තනතුර සඳහා ක්‍රියා පටිපාටි විදිහට සඳහන් කරන්න පුළුවන් අපි බලමු මේ තනතුර සඳහා ලැබෙන අමතර ප්‍රතිලාභ කොහොමද කියලා සංස්ථාවේ වෛද්‍යාධාර ක්‍රමයේ යටතේ සාත්තු නිවාස පහසුකම් ඇතුළුව නොමිලේ වෛද්‍යාධාර පහසුකම් නිවාස ණය පහසුකම් වාහන ණය පහසුකම් යනාදී හිමිවනු ඇත සේවක අර්ථ සාධක මුදල් සමාජිකත්වයේ සහ සේවකයා තම වැටුපෙන් 10% ප්‍රමාණය දායක විය යුතු අතර ඒ සඳහා සංස්ථාවෙන් 15% ප්‍රමාණයක් ගෙවනු ලැබේ සේවා නියුක්තයන්ගේ බාර මුදල වෙනුවෙන් වැටුපෙන් 3% ප්‍රමාණයක් සංස්ථාවෙන් ගෙවනු ලැබේ ඉතින් මෙන්න මේ කියන අමතර ප්‍රතිලාභ වලට තනතුර සමග හිමි වෙනවා අපි බලමු මේ තනතුර සඳහා කොහොමද අයදුම් කරන්න කියලා රජයේ දෙපාර්තමේන්තුවල හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු අයදුම්කරුවන් තම අයදුම්පත් අදාළ ආයතන ප්‍රධානියා මගින් යොමු කළ යුතු අතර මෙම තනතුරට තෝරාගනු ලැබුවහොත් අයදුම්කරු තම ආයතනයෙන් මුදා හැරීමට හැකියාව ඇති බව සඳහන් කළ යුතුය ඔබගේ අයදුම් පත්‍රයේ සමග අධ්‍යාපන සහතිකවල පිටපත් ග්‍රාම නිලධාරි හෝ සාමදාන විනිශ්චයකාරවරයෙකු විසින් මුල් පිටපත සමග සසඳා සත්‍ය පිටපත බව සහතික කොට අමුණා එවිය යුතුය ඥාතීන් නොවන නිර්දේශකයන් දෙදෙනෙකුගේ නම් හා ලිපිනයන් සහිත විස්තරාත්මක අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය අයදුම්පත් බහලන කවරේ වම්පස ඉහළ කෙළවරේ තනතුරු නාමය සඳහන් කර 2021 7/20 වෙනි දිනට හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට ලැබෙනසේ එවිය යුතුය ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට අයදුම් කරන්න වෙන්නේ මේ සඳහවන ඇප්ලිකේෂන් එක මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකෙන් දාලා තියෙනවා මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ සඳහා ඔන්ලයින් අයදුම් කිරීමේ ක්‍රමයක් පාස් සඳහන් කරලා තියෙනවා රටේ පවත්නා තත්ත්වයේ හේතුවෙන් අයදුම්පත් ලැබීම ප්‍රමාද වී හැකි බැවින් තැපැල් කිරීමට අපේක්ෂිත අයදුම්පතේ ස්කෑන් කරන ලද පිටපතක් අයදුම්පත් බාර ගන්නා අවසාන දිනට හෝ ඊට පෙර පහත සඳහන් විද්‍යුත් ලිපිනයට යොමු කරන්න අනිවාර්යයෙන්ම ඔන්ලයින් යවන අයදුම් පත්‍රයම ලියාපදිංචි තැපැලෙන් යවන්නත් ඕනි ඔනි මෙන්න මේ පහල සඳහන් කරලා තියෙන ලිපිනයට කලමනාකාර අධ්‍යක්ෂ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අංක 609 දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මහත කොළඹ 9 කියන ලිපිනයට ඔයා තැපැල් කරන්න ඕනි. ඉතින් ඔයාටත් මේ තනතුර සඳහා ගැළපෙන සුදුසුකම් තියෙනවා නම් අදම අයදුම් කරන්න. ඉතින් වීඩියෝට ලයික් එකකුත් දාගෙන ඉන්න අමතක කරන්න එපා. අපි මේ වගේ තවත් වීඩියෝකින් ඉක්මනින්ම හමු වෙමු. සුබ දවසක් හැම දිනාටම.